ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර මේ වන විට සතියක කාලයක් ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට QR කේත ක්‍රමය යටතේ රතවාහන මිලියන 5.5 ඉක්මවා ලියාපදිංචි වී ඇති අතර ලියාපදිංචි ඉන්ධන පිරුම් හල් සංඛ්‍යාව 1246ක් ගෙවුණු සතිය තුළ මිලියන 4.3කට අධික අවස්ථාවලදී ඉන්ධන නිකුත් කිරීම සිදු කර තිබෙනවා. ඉන්ධන අර්බුදයට මෙම QR පද්ධතිය පමණක් සම්පූර්ණ විසඳුමක් නොවන බවයි බලශක්ති මාතේ කාංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මේ අතර ඩිපෝ 107ක් මගින් සම්මත කෝටාව හැර පෞද්ගලික බස් රථ සඳහා වැඩිපුර ඉන්ධන නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. QR කේත ක්‍රම යටතේ අද දිවයින පුරා ඉන්ධන පිරුම් හල් වලින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා. මේ සිස්ටම් එක ළඟ දුවන රියදුරන්ට ඉතා හොඳයි. නමුත් දිනකට කිලෝමීටර් 50ක් 60ක් විතර වගේ දුවන ස්වයං රැකියා කරන ව්‍යාපාරිකයන්ට දවස් 30ෙම හයර් දුවන ත්‍රිවිල් රථ හිමියන්ට මේ ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් මදි. QR කෙනෙක් කියන්නේ කිසි වෙනසක් නැහැ. හතේදලා මේ පොලිම ඉන්නේ. මේක නැති කරන්න නම් එකපාරට නැව් 7ක් 8ක් ලංකාවට මේ පෙට්‍රල් ගේන්න ඕනේ. සාර්ථකයි මේ ක්‍රමය. හැමදාම අපිට තෙල් ටික ගහ ගන්න පුළුවන් මේ ක්‍රමයට නම්. QR එක නම් හොඳයි. ඒ වුණාට QR එක වැඩක් නැහැ. හැම සෙට් එකකම තෙල් ආවේ නැත්නම්. අපේ විශේෂ එමතුමා මේ ගේන තෙල් ටික බෙදන්න ක්‍රමවේදයක් හදනවා මිස ඒක නෙවෙයි වෙන්න ඕනි රටේ අවශ්‍යතාවයට තෙල් ගෙන්නන්න ක්‍රමවේදයක් හදන්න ඕනි වෙනදා මෙතන මිනි මරා ගන්න. අද මෙතන Samsung එකේ තෙල් ගහනවා. ලොකු දෙයක් මේ මේ සිස්ටම් එකට තෙල් ගහILLා. එල්ල අපිට රතියකට ගෙදිරියයි ලැබෙන්නේ මේ සෙඩ් එකේ. අපිට දුවන්න මාදි දවස් දෙකක්වත් දුවන්න බෑ ඒකේ. අපිට දෛනිකව තෙල් ටික ගහ ගන්න පුළුවන් නම් වටිනවා හැමදාම. මේ ඩිපෝකින් දැන් ගන්න ටිකින් අපි තවත් දෙයක් දුවනවා. අපි පෝලිං වල ඉන්නවා සෙඩ් එකේ ගියදී මේ තෙල් ටික ගහන. තෙල් මාදි මේ දෙන ප්‍රමාණය දුවන්න. ලීටර් 40ක් දෙයිලා බස් එක රතියේ ස්ටාර්ට් කරලා රේස් කරලා බැටරිය බහිනකොට තියද්දි QR කෝඩ් එක. තවත් දෙකක්වත් දුවන්න බෑ බස් එක. නමුත් ෆුල් ටැංක් දෙනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දු වුණාට කොහෙද හැමදාම පොරොන්දු නැහැ. අපි අමාරුයි. අපි දවස ගානේ මේ පෝලිං වල. මේම කිව්වොත් මේ කර්මාන්ත කරන්න හම්බ වෙන්නේ නැහැ. QR ක්‍රමවේදය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ගාල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ හිමියන් ඊයේ රාත්‍රියේ පන්දම් රැගෙන විරෝධතාවයක නිරත වුණා. මේ අතර ලංකා කණ්ජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් සහ බොරතෙල් නැව් දෙකක් සඳහා අර්ධ ගෙවීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම ඉන්ධන නැව්වල ගෙවීම් සම්පූර්ණයෙන් සිදු කර ප්‍රමාද ගාස්තු ගෙවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ. පෙට්‍රල් නැව 11 වෙනිදා පිරිපහඩුවට බොරතෙල් නැව 14 ලෝක වෙළඳපොලේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල අඩු කිරීමට අදාළ නිවේදනය අද පසරුවේ සිදු කිරීමට නියමිතයි. එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් අඩු කෙරෙන මිලද ප්‍රකාශයට පත් කරන බවයි ලීට්‍ර සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව එළඹෙන එකඟතා අනුව විදුලි බිල ඉහළ දැමීමට අදාළ මිල ගණන් හෙට දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.